समंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुखदं धम्म सवन कालो अयं भदंता धम्म सवन कालो अयं भदंता सद धम्म सवन कालो अयं भदंता नमो तस्स भगवतो अरहतो सम्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सम्ब संतुत्तमस्स दम्मिस्सरस्स दम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सम्भञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सम्ब संतुत्तमस्स दम्मिस्सरस्स दम्मराजस्स दम्मस्सामिस्स तथागतस्स सभञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सम्ब संतुत्तमस्स दम्मिस्सरस्स दम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सभञ्जुनो सम्मा सम्बुद्धस्स सहसंपि चे गाथा अनत्त पद संहिता एकं अत्त पदं सेयो यं सुत्वा उपसम्मतीति कुरुनेंगल एत्कंद राजमहा विहाराधिपति अति गौरवास्पद अनुनायक महास्वामींद्रयन वहंसे वर प्रमुख सदा वंदनीय परम पूजनीय महा संगरत्नें अवसराई सद्धर्म श्रावक पन्नल पल्लम अनलिपिने पदिंची वसंता मारसिंह पिन्वत नोना महात्मिय के धर्मपाल पिन्वतानन प्रधान कोटेति सत्पुरुष कारुणिक पिन्नतुनि पिन्वति अनि पिन्वत हेम केनेक्म बहुम श्रद्धावें महत्तु गौरवेन युक्तव सोदानं वन्नि तथागत शांति नायक लोतुरा बुद्धरजानन वहंसे विसिंग देशना कुटे वदाल चतुरार्य सत्य प्रकाशित लोकोत्तर श्री सद्धर्म रत्नेन बिंदा श्रवणी करान्नट पिन्नतुने मे विश्व धातुवे यम किसी देवीयकुट
බ්‍රහ්මේකුට මනුලව මිනිසෙකුට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රේමුක බුද්ධ වචනය ශ්‍රවණය කිරීමට අවස්ථාවක් උදාපත් වෙනවා නම් ඒ අවස්ථාව උදාපත් වෙන්නෙමත් පූර්ව සංසාරේ රැස් කරපු මහා පිනක ප්‍රතිඵලයක් විදිහට පෙර සසරේ රැස් කරපු මහා පිනක් මතුවලා ලැබෙන වාසනාවන්ත භාග්‍යවන්ත අවස්ථාවක් ධර්ම ශ්‍රවණමය අවස්ථාව එහෙමනම් අද මේ මෙන්දිරි පරිශ්‍රයට එකතු වෙච්ච සත්පුරුෂ පින්වත් පිරිස සේම බෞද්ධයා ගුවන්විදුලිය තුලින් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සදහෙති පින්වත් හැම කෙනෙකුටම මේ වෙලාවේ උදාපත් වෙන්නේ ඔබ විසින් పూర్ව සංසාර ගමනේ රැස් කරපු මහා පිනක් මතුවලා ලැබෙන ඒ වාසනාවන්ත වාග්යවන්ත සද්ධර්ම ශ්‍රවණමය අවස්ථාව ලදමේ දුර්ලභ අවස්ථාවෙන් මග නොහෙර මහත් වූ ප්‍රයෝජන නෙළනවා යන උදාර සිතුවිල්ලෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ විසින් ශාන්තයයි සුඛයයි දේශනා කොට වදාළ නිර්වාණ සම්පත්තිය පිණසම මහත් වූ ප්‍රාර්ථනාවක් සහිතව සද්ධර්ම ශ්‍රවණය සිදු කිරීම පිණිස සියලු දෙනාම සූදානම් වෙමු පින්තුනි අද ධර්ම දේශනාවේදී මං ඔබට පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වුනේ ඔබේ ජීවිතේ නිවැරදි භාවයේ පිණිස උපකාර වන දහම් පර්යායක් ඒ සඳහා මා මාතෘකා පාඨයේ වශයෙන් තබා ගත්තේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15 එකක් වන ධම්මපදේ නම් වටිනා හස්තසාර ග්‍රන්ථයේ සහස්ස වග්ගයේ සඳහන් වෙන පළවෙනි ගාථා රත්නය පින්තුනේ මේ ලෝකෙ මිනිස්සු අතින් ඕනතරම් වැරදි වෙනවා එහෙම වැරදි උනායින් පස්සේ ඒ වැරදි නිසා පසුතැවෙනවා මං ජීවිත කාලේ රැස් කළේ මෙවැනි අකුසලයක් නේද කියලා දුක් වෙනවා වයසට යනකොට අතීතය මතක් කරලා අඬන්න වෙනවා සමහර මිනිස්සු මහ පින්කම් කරලා කරපු පින්කම් සිත සිතා සතුටු වෙනකොට ඉතා විශාල පිරිසක් තමන්ගේ ජීවිතේ වැරදිච්ච තැන් හිත හිතා දුක් විඳිනවා මෙන්න මේ කාරණය බොහෝ දෙනාට පොදුයි හැමෝගෙම ජීවිතවල වැරදිච්ච තැන් තියෙනවා වැරදිච්ච තැන් නිවැරදි කරගන්න අද ධර්ම දේශනාව ඔබට උපකාරයි පින්නතුනේ ජීවිතේ වැරදිලා වැරදිලා අවසන් මොහොතේ නිවැරදි වෙච්ච මිනිවරුෙක් පිළිබඳව ඔබට කියලා දෙන්නම් අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට හොරු 499 දෙනෙක්ගින් සමන්විත හොරු කණ්ඩායමක් වේළුවනාරාමේට නුදුරු ගම්මානයක ජීවත් වුණා මේ කණ්ඩායමේ හොරු 499යි ගම් නියම් ගම් වලට කඩා පැනලා වස්තු හොරකම් කරලා පැහැරගෙන ජීවත් වෙන කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා තරුණයෙකුට හිතුණා මේ හොරුන්ගේ කණ්ඩායමට මා බැඳෙන්න ඕන පිඟුවන් ඇස් ඇති
තඹවන් දැලි රැවුල් ඇති මේ තරුණයා අර හොරු ළඟට ගිහිල්ලා හොරු කණ්ඩායමේ නායකයා වෙතට ගිහිල්ලා ඉල්ලීමක් කළා මමත් ඔබේ කණ්ඩායමේ සමාජිකයෙක් කරගන්න මං ඔබේ කණ්ඩායමට බැඳිලා දිවි ගෙවන්න බොහොම කැමති හොරකම් කරන්න මට පුළුවන් ඕන තැනක ඕන වස්තුවක් මට පවරනවා නම් ගෙන එන්න කියලා දිවි හිමියෙන් ඒ වෙනුවෙන් කැප වෙලා ඒ වස්තු ගෙනත් දෙනවා එහෙම කෙනෙක් මං කිව්වා කොහොම හරි මං ඔබලාගේ කණ්ඩායමට ගන්න කිව්වා හොර නායකයා මේ මිනිස්සයා දිහා බැලුවා මේ මිනිස්සයා දිහා බලනකොට පේනින මහා නපුරු පෙනුමක් දුෂ්ට පෙනුමක් සඳහන් කරනවා මොහුනම් යකෙක් වගේ මොහු ඉතා දරුණු කෙනෙක් ඒ නිසා මොහු අපහා එක්කුනොත් අපටත් ගැලවීමක් බේරීමක් ඇත්තේ නැහැ කියලා කල්පනා කරලා අපේ කණ්ඩායමට ඔබ බැඳව ගන්න බෑ කීවා භද්‍ර යෞවන වයසේ ඉන්න මේ තරුණයා හොර දෙටුවා ළඟින් එළියට ගිහිල්ලා හිමීට සමීප වුණා හොර දෙටුවා ළඟ වැඩ කරන මෙහෙකරුවට සමීප වෙලා ඔහුත් එක්ක සතුටු සාමීචී යෙදිලා යාළුකමක් පවත්වන්න පටන් ගත්තා මිත්‍රත්වයක් ඇති කරගත්තා ඇති කරගෙන කිව්වා ඔබ ඔබේ නායකයාට කිව්වොත් මමත් ඔවුන්ගේ කණ්ඩායමට ගන්න කියලා ඔබ කියන දේ අහයි ඒ නිසා ඔබ ගිහින් ඔබේ නායකතුමාට කියන්න මා කණ්ඩායමට ඇතුළත් කරගන්න කියලා ආන් ඒ වෙලාවේ අර මිනිස්සයා Tamanගේ නායකයා ළඟට ගිහින් කියනවා නායකතුමනි මේ මිනිස්සයා වැඩට දක්ෂයෙක් බොරුකාරයෙක් නෙවෙයි කියන දේ කරන කෙනෙක් ඒ වගේම අපට හිතවත් කෙනෙක් ඒ නිසා මාගෙන විශ්වාස කරලා මොහු අපේ හොර කණ්ඩායමට බැඳවගමු කීවා නායකයාත් කල්පනා කළා ළඟින් ඇසුරු කරන මිනිස්සයා මේ ඉල්ලීම කරන්නේ එහෙමනම් බඳව ගන්නම් කීවා හොර කණ්ඩායමට එකතු කරගත්තම දැන් හොර කණ්ඩායමේ පිරිස 500යි 500 දෙනාම එකතු වෙලා දැන් හොරකම් කරනවා ඔහොම හොරකම් කර කර හොරකම් කර කර යනකොට දවසක් රජුරු අල්ලගත්ත මේ 500 දෙනාම රාජපුරුෂයන් ලවා ගෙන්වලා නඩු වැහුවා ඒ වෙලාවේ අවසන් තීරණේ දෙනවා මේ 500 දෙනාම මරන්න මේ හොරු කොච්චර ප්‍රබලද කියනවා නම් වදක භූමියේ ඉන්න කිසිම වදකෙක් ඉදිරිපත් වෙන්නේ නෑ මොවුන් මරන්න. එච්චර ප්‍රබලයි. ඒ වෙලාවේ එතන හිටපු එක්තරා රාජපුරුෂයෙක් මේ හොරු කණ්ඩායමේ නායකයා ළඟට ගිහින් කියනවා ඔබට අවස්ථාවක් දෙන්න. මෙතන ඉන්න ඔබේ කණ්ඩායමේ සෙසු සමාජිකයෝ 499 දෙනාම මරලා දාන්න. එහෙම ඔබ මැරුවොත් ඔබේ ජීවිතේ බේරනවා විතරක් නෙවෙයි ඔබට තෑගි බෝගත් දෙන්නම් කිවා. නායකයා මේ කතාවට එකඟුනේ නෑ. මගේ පිරිස මරලා මට ජීවත් වෙලා ඇති වැඩක් නෑ කිවා. ඊළඟ කෙනා ගවට ගියා. ඔය විදිහට 500 දෙනා ළඟටම දැන් යනවා මේ පණිවිඩේ කියන්නේ ඔබ කැමති නම් සසු සියලු දෙනා මරලා ඔබ ජීවත් වෙන්න කියලායි මේ කියන්නේ. අර දරදඬු කඩවසම් පෙනුමැති තරුණයා ළඟටත් ගිහින් රාජපුරුෂයා මේ කාරණේ කිව්වා. පුරුෂයා එකපයින් කිව්වා හා මං ඒ දේ කරන්නම් කිව්වා. දැන් තමන් බැඳුණු කණ්ඩායමේ පිටස මරණ්ඩය ඇස්තිය. කඩුවක් ගෙනවිත් දුන්න විතරයි ඊටාම කෙටි වේලාවකින් අර 499 දිනාගිම බෙලි කපලා දැම්මා. මැරුවා.
ඒ වෙලාවේ රාජ පුරුෂයන් මොහුට තවත් තෑගි භෝග දීලා කියනවා ඔබ අපි නිදහස් කරන්නම් වෙච්ච පොරොන්දු වනුව නිදහස් කළා මේ රාජ්‍යයේ රජුරු යම් කෙසේ කෙනෙක් වරදක් කරලා මරණ දඬුවම් නියම වෙලා මරන්න තිබ්බනම් මේ පුද්ගලයාට තමා මේ හොරාට තමයි මරණීය දඬුවම් ලබා දීම සඳහා වදකෙක් විදිහට එන්න කියන්නේ දැන් හොරකම් කරලා අහුවෙන මිනිස්සු මරන්නේ මොහු මෙහෙම ටික කාලයක් ගියයින් පස්සේ ආරක්ෂක බටයෝ හැමදාම හොරු කණ්ඩායම් මල්ලලා නඩු වහලා මරණීය දඬුවම් නියම කරයින් පස්සේ මේ වදකයාට තමයි බාර දෙන්නේ ඒ පිටස මරලා දාන්න කාලයක් යනකොට රාජපුරුෂයෝ හිතනවා මොහුනම් දක්ෂ මිනිසෙක් මේ තරුණයාගේ දක්ෂතාවයේ දැකලා රජයේ චෝර ඝාතක කියන තනතුරට මේ තරුණයා පත් කළා දැන් මෙයාගේ තනතුර තමයි රජයේ චෝර ඝාතක රජයේ විසින් පත් කරන හොරු මරණ තැනැත්තා මේ තනතුරේ ඉඳගෙන දැන් රජතුමා විසින් නියෝගයක් දුන්නොත් යම් වෙලාවක මොහු ඝාතනය කරන්න මරන්න කියලා කඩු පහරවල් දෙකක් ගහන්නේ කියනවා එක කඩු පහරකින් එක මිනිසෙක් මරනවා ඔහොම ඉඳලා ඉඳලා දැන් අවුරුදු 55ක් විතර වෙනවා එක දිගට හැමදාම මිනිමරා ආපු කෙනා දැන් වයසයි අවුරුදු 55ක් මේ සේවය කළා හොඳටම වයසයි දැන් අර තනි කඩු පහරෙන් මිනිස්සු මරන්න බෑ දැන් කෙනෙක් මැරෙන්න නම් දෙපාරක් තුන් පාර කඩුවෙන් කොටන්න ඕන අත්පා වාරුනේ මහන්සි වැඩි වයසට ගිහින් ඉන්න වදකෙක් ඒ වෙලාවේ රාජපුරුෂයන් කල්පනා කරනවා දැන් මොහුගෙන් ප්‍රයෝජන අඩුයි මොහුට මිනිසෙක් එකහෙලා මරන්නවත් බෑ එතකොට මැරෙන මිනිසයාට වද දීලා මරන්න වෙන්නේ නමුත් ඒක සුදුසු නෑ එක කඩු පහරින් ගැලසඳන්න පුළුවන් ශක්තිමත් කෙනෙක් චෝර ඝාතක තනතුරට රජයේ චෝර ඝාතක තනතුරට පත් කරන්න ඕන ඒ නිසා මොහු තනතුරෙන් නිදහස් කළා විශ්‍රාම යෙව්වා කාලයක් ගියයින් පස්සේ ගෙදර ආවේ හැමදාම මිනි මරන්න තිබ්බ හන්දා ගෙදර එන්නවත් වෙලාවක් තිබ්බේ නෑ ඇඳන් හිටියේ ඇඳුම ලේ වලින් තෙත් වෙලා ලේ පැල්ලම් හිටලා රහට කෑමක් කන්න ගෙදර ඇවිල්ලා නිදහසේ ඉන්න වෙලාවක් තිබ්බේ නෑ ඒ හන්දා මේ මිනිස්සයා ගෙදර ඇවිල්ලා බිරිඳට කීවා මට කැඳ ටිකක් සෝදානම් කරන්න ගිතෙල් හා කැඳ වළඳන්න මං හරි ප්‍රියයි කීවා ඒ වෙලාවේ බිරිඳත් බොහොම ප්‍රණීත විදිහට කැඳ පිළියෙල කළා කැඳ පිළියෙල කරන ටිකට මේ තැනැත්තා නගරයට ගිහිල්ලා අලුත් සලුවක් අරගෙන ආව ඇඳගන්න හොඳට නාල අලුත් සලුව ඇඳගෙන සුවඳ විලවුන් ඇඟ ගල්වලා වාඩි වුණා ගිතෙල් හා කැඳ ටික අනුභව කරන්න ගිතෙලුයි කැඳයි කණ්ඩ තමයි දැන් ලාස්තිය වාඩි වෙලා ඉන්න වෙලාවේ අපේ බුද්ධ ශාසනයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ ගණේ මහරහතන් වහන්සේ නමක් වුණු ප්‍රඥාවන්තයින් අතර අගතැම්පත් දක්ෂිණ ශ්‍රාවක සාරිපුත්ත මහරහත් මහෝත්තමයන් වහන්සේ දින 7ක කාලයක් සමාපත්තිය සුවේට සමවැදිලා සමාපත්තියෙන් නැගී සිටර ලෝකේ බලන වෙලාව එදා උන්වහන්සේ බලනවා අද මං කාටද පිහිට වෙන්නේ අද මං කාටද සරණක් වෙන්නේ පිහිටක් වෙන්නේ කියලා බලනකොට දැක්කේ මේ චෝර ඝාතක මිනිසයා මිනි මරමරා හිටපු මිනි මරුවා දැකලා හිතනවා මොහුට සරණක් පිහිටක් වෙන්න ඕන කියලා හිතලා මේ මිනිස්සයා ඉන්න ගෙදරට
සාරිපුත්තයන් වහන්සේ පාත්‍රයත් අරගෙන ඉර්ධියෙම වැඩම කරලා දැන් මේ මිනිස්සු ඉදිරියේ පෙනී ඉන්නවා. මෙයා සෝදානම් වුණේ තමන්ගේ ජීවිතේ බොහෝ කාලයක් රජයේ චෝර ඝාතක තනතුරු දරලා නිදහසේ කෑමක්වත් කන්න බැරි වුණා අදවත් නිදහසේ කන්නම් කියලා. හොඳට නාල ඇඳුම් පැළඳුම් ඇඳගෙන පැළඳගෙන ලෑස්ති වෙලා ඉන්නේ. මෙහෙම ලෑස්ති වෙලා ඉන්න වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරපු වෙලාවේ තෙරුන් වහන්සේ දැකලා හිත පහදවාගෙන මේ මිනිස්සයා හිතනවා මං බොහෝ කාලයක් සොරු මරමරා හිටියේ චෝර ඝාතකෙක් වෙලා හිටියේ මිනිස්සු දහස් ගාණක් මගේ අතින් මැරුණා අද මා සන්තකේ ප්‍රණීත කැඳ සහ ගිතෙල් තියෙනවා සරියුත් මහරහතන් වහන්සේත් පින්දපාතේ වැඩම කරලත් ඉන්නවා මගේ ජීවිතේ හොරු මරමරා හිටියා විතරයි භික්ෂුවකට දන් හැන්දක්වත් පූජා කරගන්න බැරි වුණා ඒ හන්දා මේ වෙලාවේවත් මේ කැඳ ටිකයි ගිතෙල් ටිකයි සාරිපුත්තයන් වහන්සේට පූජා කරගන්න ඕනා කියලා හිතුවා අදවත් මං උන්වහන්සේට කැඳ ටිකක් පූජා කරලා ජීවිතේ පිනක් රැස් කරගන්න ඕනා කියලා හිතුවා මෙහෙම හිතලා තමන් ඉදිරියේ තිබිච්ච කැඳ බඳුන පැත්තකට තියලා තෙරුන් වහන්සේ සමීපයට ගිහිල්ලා තෙරුන් වහන්සේට වන්දනා කරලා තමන්ගේ ගෙට වැඩම කරවාගෙන ආසනයක වඩා හිඳුවලා පාත්‍රයට කැඳයි ගිතෙළුයි පිළිගැන්නුවා කැඳයි ගිතෙළුයි පිළිගන්වලා සාරිපුත්තයන් වහන්සේට වැළඳීම පින්ස වටපිටාව සකස් කරලා පවන් නැත්තක් අරගෙන පවන් සරනවා කාලෙකින් කාපු නැති කෑමක් මේ තමන්ට ලැබුණේ ඒක පිදුව සාරිපුත්ත හාමුදුරුවන්ට දකිද්දි දැන් කෙල උරනවා කෙල උන උන බලාගෙන ඉන්නවා සාරිපුත්තයන් වහන්සේ වළඳන දිහා කතා කළා සාරිපුත්ත හාමුදුරුව මේ මිනිසයාට කතා කරලා කීවා ඔබත් කැමති නම් ගිතෙල් මිශ්‍ර ගිතෙල් හා ප්‍රණීත කැඳ ටිකක් අනුභව කරලා එන්න කීවා පවන්නත්ත 16 කට දීලා ගිතෙල් හා කැඳ ටිකක් අනුභව කරන්න ගෙට ගියා 16 යට කීවා මට නෙවෙයි ඔබේ ස්වාමියාට පවන්නත්ෙන් පවන් සරන්න කීවා සාරිපුත්තයන් වහන්සේ 16 යත් පිටත් කරලා යවලා දන් වැළඳුවා කැඳ ටික වැළඳුවා වලන්දලා දැන් අවසානයේ අර පුද්ගලයා එනකන් බලන් ඉන්නකොට මේ පුද්ගලයා දුවගෙන දුවගෙන එවිදින් පවන්නත් අරගෙන නැවත පවන් සරන්න පටන් ගත්තා. ඔහුට ආශිර්වාද කරලා කියනවා බණ ටිකක් කියන්න වාඩි වෙන්න කීවා. අනේ ස්වාමීනි මට බණ කීවට වැඩක් නෑ කීවා. කරගන්න ඕන පව් ඔක්කොම කරගෙන ඉන්නේ. මං මගේ ජීවිතේ දහස් ගණන් මිනිස්සු මැරුවා ස්වාමීනි. මං ආයේ බණ ඇහුවට වැඩක් නැහැ ස්වාමීනි මං ජීවිතේ පෙරදිලා ඉන්නේ ස්වාමීනි මට මහ බයක් දැනෙනවා සසරේ මට දුක් විඳින්න වෙයි කියලා ජීවිතේ පෙරදිච්ච මට ඔය ධම ඇහුවා කියලා ආයේ දිනන්න බෑ ස්වාමීනි ඒ නිසා ඔය ධර්මේ මට කියලා වැඩක් නැහැ කිවා අදටත් එහෙමයි සමහර බන්ධනාගාර වල ඉන්න රැඳවියන් ස්වාමීනි ධර්මයේ දැන් අපිට අහලා වැඩක් නැහැ ඇහිලා වැඩක් නැහැ දහම් පොත්පත් බලලා වැඩක් නැහැ අපේ ජීවිතේ කරන්න පුළුවන් මහා පව් කරලා ඉන්නේ කියනවා කරපු වරදට පසුතැවෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා පහුගිය දවසක අපිව මුණ ගැහින්න ආපු එක්තරා තරුණ මහත්තයෙක් මතක් කළා ස්වාමීනි මං උදේ පාන්දර 6ට විතර හිස් බඩින් ගෙයින් එළියට බැස්සන් පස්සේ නගරයට ගිහිල්ලා උදේ තේ කෝප්පේ පවා බොන්නේ. එහෙම ගිහින් නැවත මං ගෙදර එනකොට රෑ 10 විතර වෙනවා ස්වාමීනි. මං ගෙදරින් බත් ටිකක්වත් කන්නේ නැහැ. තේ වතුර ටිකක්වත් බොන්නේ නැහැ. මගේ බින්ද මේ වෙනකොට මාස 8ක් එක දිගට කතා කරන්නේ.
අපි දෙන්නම ප්‍රේම සම්බන්ධතාවයක් මත අඩු වයසින් විවාහ වෙච්ච දෙන්නෙක් කාලයක් තිස්සේ ඉඳලම මට වෛර කරනවා ස්වාමීන් වහන්ස මගේ බිරිඳ කියලා අපිට මතක් කරලා කියනවා ස්වාමීනි ඇයව තේරුම් ගන්න බැරි තැන මගේ අතින් වරදක් වුණා මම වෙනත් ස්ත්‍රීන් කරා ගියා ඒ බව ඇයට ආරංචි වූ දවසේ පටන් දැන් කතාවත් කරන්නේ කියනවා ඒ වෙලාවේ තමන්ගේ බිරිඳට මේ තරුණයා මතක් කළා කීවා මගේ අතින් වරදක් වුණු බව ඇත්ත මට සමාව දෙන්න කියලා ඒත් සමාව දෙන්නේ නැහැ මම තාම විඳ විඳව ඉන්නවා කියලා දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක් අපි ඉස්සරහා කියනවා ඇස්වල කඳුළු ප්‍රෝගෙන මේ මිනිස්සයා තමන්ගේ ජීවිතයේ අතීතයේ කීවා ස්වාමීනි මට වැරදුනා මගේ ජීවිතේ දැන් විනාශ වෙලා කීවා ඒ වගේ ඕන තරම් මේ සමාජ මිනිස්සු ඉන්නවා අතීතේ වැරදි වෙච්ච අය අතීතේ තමන්ගේ ජීවිතේ අඩුපාඩු වෙච්ච අය ඉන්නවා සීලය පිරිහිච්ච අය ඉන්නවා විශ්වාසයේ බිඳිච්ච අය ඉන්නවා ඒ ඇත්ත අතීතේ වෙච්ච අඩුපාඩුව අතීතේ වෙච්ච වරදගෙන හිත හිතා තව තවත් පසුතැවීමෙන් ඉන්නවා ආන් එහෙම ඉන්න අයට කරපු වරදෙන් නැගී හිටින්න මේ දහම් කතාව ඔබට උපකාර වෙයි පින්නතුනේ අර චෝර ඝාතක මිනිසයා කියනවා ස්වාමීනි මහරහතන් වහන්ස මේ අත් ලේ තවරුණුවත් ලේ තවරුණු අත්ති මං කොහොම බණ අහලා දහමක් අවබෝධ කරන්නද අනේ ස්වාමීනි මට බණ කීවට වැඩක් නෑ කීවා ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා මං ඔබට උපමාවක් සිහිපත් කරන්නම් ඔබ ඔබේ ජීවිතය ගැන හිතලා මේ මං අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න කීවා ඔබ මොනවද කරපු අකුසල කර්ම කියලා ඇහුවා ඒ වෙලාවේ කීවා ස්වාමීනි අනේ මගේ අතින් දහස් ගණන් මං මිනිස්සු මැරුවා කීවා මිනි මර මරා හිටපු මිනි මරුවෙක් මං කීවා ඒ වෙලාවේ හනවා ඔබේ මිනිස්සු මැරුවේ ඔබේ උවමනාවටද නැත්නම් වෙන අයෙකුගේ උවමනාවටද කියලා ඇහුවා ඒ වෙලාවේ මේ චෝර ඝාතකයා කියනවා ස්වාමීනි මගේ උවමනාවට මං කවුරුත් මැරුවේ නෑ කීවා රජතුමාගේ රාජ නියෝගය නිසා කරන්න දෙයක් නැති තැන මං මිනිස්සු මැරුවේ කීවා එහෙමනම් ඔබ ඔබේ උවමනාවට මිනිසුන් මැරුවේ රාජ නියෝගය නිසානම් ඔබ හිත හදාගන්න ඒ සියල්ල කලේ තව කෙලෙකුගේ පෙළඹවීමෙන් කියලා එහෙමවත් හිත හදාගෙන මේ ධර්මය අහන්න කීවා අර පුද්ගලයා ටිකක් හිත හදාගෙන දහම අහන්න සාරිපුත්තයන් වහන්සේ ඉදිරිපස වාඩි වුණා සාරිපුත්ත හාමුදුරුව බණ කීවා මනාව ධර්මයේ ඇහුවා මනාව ධර්මයේ අහලා මේ තැනත්තා මේ අහපු ධර්මයේ හොඳට මෙනෙහි කරමින් හිටියා සාරිපුත්තයන් වහන්සේ ධර්මයේ දේශනා කරලා වේළුවනාරාමයට වැඩම කළා මේ උපාසකවරයත් තෙරුන් වහන්සේ පිටිපස්සෙම වේළුවනාරාමයට ගියා වේළුවනාරාමයට සාරිපුත්තයන් වහන්සේ වැඩම කළයින් පස්සේ ආපස්සට ගෙදරින් ඉන්න ලෑස්ති වෙලා ටික දුරක් එනකොට ගවදෙනක වගේ වෙස්ගත් යක්ෂණියක් ඇවිල්ලා මේ පුරුෂයාට මේ මිනි මරමරා හිටපු තැනත්තට එන්නා එතනම මැරෙනවා මැරෙනවත් එක්කම මේ තැනත්තා මරණින් මතු සුගති ඉපදුනා කියලා දැන් බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේත් හැම තැනම දේශනා කරනවා පෙර ජීවිතේ කරපු වැරදි අන්තිමේටම නිවැරදි කරගන්නවා ආන්ගේ නිවැරදි වූ නිසා සුගතියට ගියා හැබැයි අකුසල ධර්ම කරපු අකුසල ධර්මයේ කවදා හෝ විපාක දෙනවා නමුත් මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍රයෙක්ගේ සත්පුරුෂයෙකුගේ හමුවීම නිසා දුගතියෙන් ගැලවුණා ටික දවසක් කොහොම යනකොට දැන් දම්සභා මණ්ඩපයේ රැස්වෙන භික්ෂූන් වහන්සේලා මේ සාරිපුත්තයන් වහන්සේ නිතර මේ සඳහන් කරන කාරණය ගැන සාකච්ඡා කරනවා චෝර ඝාතකයා අවුරුදු 55ක් පුරාවට මිනි මරලා
එයින් ඉවත් වූ දවසේම සාරිපුත්තයන් වහන්සේට පින්ඩපාතේ දීලා පින්ඩපාතේ දීලා අවසන් වෙලා ටික වේලාවකින් මරණයට පත් වෙනවා ඒත් එක්කම මේ තනත්තා කොහේ ඉපදුනාද කියලා ප්‍රශ්නයක් ඇති වුණා ආන් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්මශාලාවට වැඩම කරලා භික්ෂූන් වහන්සේලාගෙන් විමසනවා මං වැඩම කරන අතරවාරේ මොන වගේ දෙයක්ද කතා කරගෙන හිටියේ ස්වාමීනි අපි කතා කරේ වෙන මොනවත් නෙවෙයි අර චෝර ඝාතකයා අවුරුදු 55ක් මිනිමෙරුවා අන්තිම වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවන්ට පැහැදිලා දන් දුන්නා ඒ දන් දුන්නේ චෝර ඝාතක තනතුරෙන් ඉවත් වෙච්ච දවසේ එහෙම දන් දීලා සාරිපුත්තයන් වහන්සේ මහ ආරාමයට වැඩම කරවලා යන අතරමඟදී මරණයටපත් වුණා ස්වාමීනි ඔහුගේ උපත කොහේ සිද්ධ වෙලා ඇද්ද කියලා කතා කළේ කිව්වා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි ඒ තැනැත්තා තෞතිසා දිව්‍ය ලෝකෙට උප්පත්ති ලැබුවා කියලා භික්ෂුන් වහන්සේලා විමසනවා ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන් අපට දේශනා කරන්න මෙච්චර කාලයක් අවුරුදු 55ක් පුරාවට මිනිස්සු මරමරා ජීවත් වෙච්ච මේ මිනිස්සයා කුමන හේතුවක් නිසාද දිව්‍ය ලෝකෙට ගියේ තෞතිසාවට ගියේ කියලා ඇහුවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන මහණෙනි මරණාසන්න වෙලාවේ ඌට බලවත් වූ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා බලවත් වූ සත්පුරුෂයෙක් මුණ ගැහුණා ඒ තමයි අපේ සාරිපුත්ත සාරිපුත්තයන් වහන්සේගෙන් බණ අහලා අනුලෝම ඥානය ලැබලා මරණයට පත් වෙච්ච තැනැත්තා තුසිත දිව්‍ය ලෝකයේ උප්පත්ති ලැබුවා කියලා සඳහන් කළා දැන් පින්නතුනි මේ කාරණය සඳහන් කරනකොට භික්ෂූන් වහන්සේලා සිහිපත් කළා ස්වාමීනි ඔහු කළේ මහා පාපයක් මිනිස්සු මරමරා හිටියේ මිනිස්සු දහස් ගණන් මැරුවා චෝර ඝාතක තනතුර දරුවේ එහෙම පව් කරපු කෙනාට මේ එක දවසක් දන් ටිකක් දීලා බණ ඇහුවම ඔහොම හිත හදාගන්න පුළුවන්ද ස්වාමීනි කියලා ඇහුවා ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මාගේ ධර්මය එක වචනයක් හෝ දහම් දේශනාවක් හෝ ලොකු කුඩා යයි ඔබලා විසින් ਵਿਚාරන්නට හෝ ප්‍රශ්න කරන්නට එපා කීවා ඇහුවේ පුංචි බණක් නේද ඒ ඇද්ද කියලා අහන්න එපා කීවා ඇහුවේ එක බණ පදයක් නේද ඒ බණ පදය දෙව්ලොව යන්න ප්‍රමාණවත්ද කියලා අහන්න එපා කීවා ඒ භික්ෂුන් වහන්සේලා විමසන්නේ අවුරුදු 55ක් එක දිගට මිනි මරමරා හිටපුගෙනා දවසක් බණ අහලා ඇතිද කියලා මේ අහන්නේ විමසන්නේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කළා මහණෙනි සහස්සම්පීච්චේ වාචා අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙයෝ යං සුත්වා උපසම්මතීති කියලා මොකක්ද මේ දේශනා කළේ අර්ථයක් නැති පද දහසකින් යුක්ත දේශනාවක් ශ්‍රවණය කරනවට වඩා අර්ථවත් වූ හිතේ සනසෙල්ල ඇති කරන හිතේ යහපත උදා කරන එක ගාථා පදයක් ඇහුවත් ඒක ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිතේ කරපු අර අකුසල ධර්ම සියල්ල යටපත් කරලා පින මතු කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට මේ පින්වත් පිරිස දන්නවා මේ ලෝකේ මිනිස්සෙකුට කරන්න පුළුවන් ඉහළම පාප ධර්ම පහක් තියෙනවා ඒ තමයි ආනන්තරිය පාප කර්ම මව මෙරීම පියා මෙරීම රහතුන් මෙරීම බුදු සිරුරේ ලේසලවීම සංගබේදය මේ පාප ධර්ම තමයි විශාලම පව් මීට වඩා මහ පව් ලෝකේ නැහැ යමෙක් මේ පාපයක් කරයිද මව මරයිද පියා මරයිද මෙවැනි පාපයක් කරයිද මහා කල්පයක් අවීචී පෙහෙනවා කොච්චර කාලයක්ද මහා කල්පයක් අවීචී පෙහෙනවා
ඔබ අහලා තියෙනවද අපේ බුද්ධ ශාසනයේ වැඩ ඉන්නවා මහරහතන් වහන්සේලා පවා මල් හතරක් පහක් පූජා කරලා එක පහනක් පූජා කරලා සුවඳ දුම් ටිකක් පූජා කරලා කල්ප 30ක් 40ක් කල්ප 100ක් දෙව් මිනිස් සුගතී උප්පත්ති ලබාපු උත්මයගෙන ඔබ අහලා තියෙනවා අජාසත් රජුරුවන්ගේ කාලේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සලා තැන්පත් කළා මහසෑයක් කරවුවා මේ මහසෑය වන්දනා කරන්න වැල නොකෙදී මිනිස්සු වැදෙනවා මේ එන මිනිස්සු මහසෑය වන්දනා කරන්න යනකොට ඒ පාර අයින එක්තරා දුගී කාන්තාවක් ඒ මිනිසුන්ගෙන් අහනවා කොහෙද යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සලා තැන්පත් මහසෑය වන්දනා කරන්න යන්නේ කියන කාරණේ දැනගෙන තමන්ගේ ගෙදරට ගිහින් බැලුවා මොනවද මං පූජා කරන්න අරගෙන යන්නේ දෙන්න දෙයක් නැ මේ දුගී කාන්තාවට ආන් ඒ වෙලාවේ වත්තට ගිහිල්ලා කෝසාතකේ කියන වැලෙන් මල් හතරක් කඩා ගන්නවා කෝසාතකේ කිවි වැටකොළු වලට මේ මල් හතර අරගෙන ගිහිල්ලා පූජා කරන්න සූදානම් වෙන්නේ මහසෑයට බුදුගුණ හිත හිතා හිත හිතා මල් දෝතින් දරාගෙන දැන් මහපාර යනවා යනකොට වහු පැටියෙක් ඉන්න කුලප් වෙච්ච දිනක් කැවිදින් මේ කාන්තාවට එන්න මරණින් මත්තේ සුගතියේ සමහර ස්වාමීන් වහන්සලාගෙන සඳහන් කරනවා සසරේ බුදු කෙනෙකුට මල් ටිකක් පූජා කරලා එක දිගට කල්ප 100ක් එක දිගට කල්ප 60ක් එක දිගට කල්ප 30ක් සුගතියේ එක්ක දෙව්ලොව එක්ක මනුලොව බද්දා කුණ්ඩලකේ සා මහරහත් තෙරණිය ගැන විස්තර කරනව ධර්මයේ එක දිගට කල්ප 30ක් සුගතියේ උප්පත්තිය ලැබනවා පෙර ජීවිතයේ සිල් රැකපේකේ විපාකෙට එහෙම විපාක දෙනකොට සඳහන් කරනවා බද්දා කුණ්ඩලකේ සාත්තරණියගේ අතීත කතාව තුළ දෙව්ලොව ඉපදුනා නම් දෙව්ලොව මහරජුරුවන්ගේ අගමෙහසිය විදිහටත් මනුලොව ඉපදුනා නම් සක්විති රජවරුන්ගේ අගමෙහසිය විදිහටත් උප්පත්තිය ලැබුවා මිසක සාමාන්‍ය දෙවි කෙනෙක් වෙලා සාමාන්‍ය මිනිසෙක් වෙලා ඉපදුන්නේ නැහැ කියලා. එතකොට බලන්න මල් ටිකක් පූජා කරලා සුවඳ ටිකක් පූජා කරලා පහන්නාලෝකය පූජා කරලා කල්ප ගණන් දෙව් මිනිස් සුගතියට යන්න පුළුවන් නම් පාපේ විපාක දෙනවට වඩා කුසලයේ විපාක දෙනකොට ඒක ඊටාම බලවත් විදිහට විපාක දෙනවා. ඒකයි මම ඔබට කියවේ ආනන්තර්ය පාප ධර්මයක් කරලා කෙනෙක් අවීචියට යනකොට මහා කල්පයක් අවීචියේ පැහෙනකොට පින්නතුනේ මල් හතරක් පහක් ජීවිතේ එකම එක වතාවක් පූජා කරගත්ත තැනැත්තෙක් සැදැහැසතින් මල් පූජා කරගත්ත තැනැත්තෙක් මරණින් මත්තේ කල්ප 30 40 දිව්‍ය ලෝක වල උප්පත්ති ලැබනවා ආන් ඒ වගේ අවුරුදු 55ක කාලයක් මිනි මරාපු මේ චෝර ඝාතකයා අවසානයේ දහම හෙව්වා ඇසූ ධර්මය මනාව සිත්ති දරාගෙන මරණින් මතු තුසිත දෙව්පුරේ උප්පත්තිය සකස් කරගත්තා දැන් ඔබට පැහැදිලිද අපි කරන පින්කම් අපි කරන පින් වැඩ කොච්චර ප්‍රබලද කියලා බුද්ධ ශාසනයක විතරයි බුද්ධ කියන වචනේ එහෙන්නේ බුද්ධ ශාසනයක විතරයි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මලක් පූජා කරන්නවත් ඉඩක් ලැබෙන්නේ ඒ ලැබුණු දුර්ලභ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න හිතුවනම් අතීතයේ සිද්ධ වෙච්ච වැරදි අතීතයේ සිද්ධ වෙච්ච අඩුපාඩු නැවත හිත හිතා හිත හිතා ඒගෙන පසුතැවීම් ඇති කරගන්නවට වඩා ඒ අඩුපාඩු හඳුනගෙන ඒ වැරදි හඳුනගෙන ඒ වැරදි නැවත ඇති නොවෙන්නට වීරයේ අදිෂ්ඨානයේ ඇතිකොටගෙන ඔබේ ජීවිතේ නිවැරදි කරගන්න පුළුවන් නම් අන්න එතකොට ඔබේ ජීවිත මෙලවත් සනසනවා ඔබේ ජීවිත පරලොවත් සනසනවා ඔබේ ආර්ථ සාධනය තුළින් ලෝතුරු නිවන් මඟ සාක්ෂාත් කිරීමට ඒ ධර්මය ඔබට උපකාර වෙනවා
ඒ නිසා ඔබේ ජීවිතවල අතීත වැරදි ඇති අඩුපාඩු ඇති ඒ සියල්ල පින්නතුනේ හිත හිතා හිත හිතා පසුතැවෙන්න යන්න එපා ඔබේ ජීවිතේ වෙච්ච වැරදි හඳුන ගන්න මතු මතුත් එවැනි වරදක් ජීවිතේ නොකරන වගට භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දීලා ඔබේ හිත ඉදිරියේ ඔබ පොරොන්දු වෙලා ඔබේ වරද නැවත නොකරන තැනට වග බලා ගන්න වැරදි අඩුපාඩු හදා ගන්න අතීත වෙච්ච වැරදි මත පිහිටා ඒ ගැන පසුතැවිලි වෙමින් දුක් වෙමින් දහමින් ඈත් වෙන්න එපා හැමදාම පුළුවන් තරමින් හැම දිනකම එක ධර්ම දේශනාවක් කරියහන්න ධර්මයේ අනු උබෙදිවිය රාගේ ద్వේෂේ මෝහේ නැසීම පිණිස උපකාර වන අර්ථවත් වූ දෙයක්මයි අර්ථ ශූන්‍ය වූ දෙයක් රූප වාහිනියෙන් ගුවන් විදුලියෙන් අහනවා බලනවා වෙනුවට සදහෙවතුනේ අර්ථවත් වූ ධර්මයක් ඔබ අහනවා නම් ඔබේ ජීවිත කොච්චර වෙනස් වෙයිද ඒ නිසා අර්ථ ශූන්‍ය යමක් ඔබේ ජීවිතවලට එකතු කරගන්නවා වෙනුවට අර්ථවත් වූ ධම අහන්න අර්ථවත් වූ ධර්මය ඔබේ ජීවිතේ ගවේෂණය පිණිස ධම් පොතපත කියවන්න බණ භාවනාවේ යෙදෙන්න අතීතේ කරපු වැරදි අතීතයට දාලා එවැනි වැරදි ඇති නොවෙන්න ඔබ වග බලාගෙන පින් ධම් කුසල් ධම් වඩන්න වීර්‍යවන්ත වෙන්න අප්‍රමාදී වෙන්න කියලා සිහිපත් කරමින් ඔබේ ජීවිතය දහම් මාර්ගයට ප්‍රවිෂ්ඨ කර ගැනීම පිණිස සිදුවෙච්ච අඩුපාඩු වැරදි ඒ සියල්ලෙන් නැගී සිට නිවැරදි වූද අර්ථාන්විත වූද දිවි පෙවතකට ප්‍රවිෂ්ඨ වීම පිණිස තුනුරුවන අනන්ත ආශිර්වාදයේම ලැබේවායි ආශිර්වාද කරමින් අපේ සද්ධර්ම දේශනාව හමාර කරමු අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ පන්නල පල්ලම යන ලිපිණී පදිංචි පින්නති වසන්තා මාරසිංහ ඒ වගේම කේ ධර්මපාල පින්වතානන් ප්‍රධාන කොට ඇති කරුණා මාරසිංහ වසන්ත ලාල් තෙන්නකෝන් පියරත්න මාරසිංහ පියදාස මාරසිංහ බෝපිටිය යන ඒ පවුලේ පින්වත් පිරිස විසින් ඒ පවුල් වලට සහසම්බන්ධ දුවා දරුවන් ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාම ඒක රාශී කොටගෙන අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ අති උතුම් ධර්මය තමන්ද ශ්‍රවණය කරමින් තවත් පිරිසකට ශ්‍රවණය කරන්නට ඉඩ ප්‍රස්තාව සලසනවා යනු බුදු සසුනක සිද්ධ කර ගන්න පුළුවන් මහානීය මහ පිංකමක් වන ධර්ම දානමය මහ පිංකමක් සිද්ධ කළා කියන එකයි සියලු දානයන් අභිභවනය කරන මේ උතුම් සද්ධර්ම දානමය මහ පිණින් ඔබ රැස් කළ ඒ මහත් වූ කුසලය ඔබ නමින් මිය පරලොව ගිය මෙලවට ඔබ ජනිත කරලු එම් බාරණස් අපුහාමි පින්නති පියාණන් වහන්සේටත් එච් ඒ ජොසපින් නෝනා පින්නති මෑණියන් වහන්සේටත් නමින් නිදන ප්‍රාප්ත වර්ග પરම්පරාගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් කරුණා සිතින් අනුමෝදන් කරමු අනුමෝදන් වනු ලබත්වා ඒ සකල ඥාතී හෝ පතන බෝධියකින් උත්තම නිවනින් සනසෙත්වායි සාදු කියා පුණ්‍යානුමෝදනා කරමු විශේෂයෙන් ශ්‍රී සම්බෝධි මහ විහාරාධිපතිව වැඩ විසු බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ වර බෝධිසත්ව ගුණෝපේත අති පූජනීය නම කියන්නට අවසරයි දරණාගම කුසල ධම්මා විදාන පින්නති නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති අපවත් වී වදාළ පූජනීය මහසඟරුවනටත් මේ පින් ඒකාන්තයෙන් උත්තම බෝධිය පිණසම උපකාර වේවා පාරමිතා ධර්මතාවයක් බවටම පත් වේවා කියලා සාදු කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු දේශනාවේ දායකත්වයේ දරණ
වසන්තා මාර්සිංහ පින්වතිය කේ ධර්මපාල පින්වතානන් කරුණා මාර්සිංහ වසන්තලාල් තෙන්නකෝන් පියරත්න මාර්සිංහ පියදාස මාර්සිංහ බෝපිටිය පවුලේ සියලු දෙනාටත් මේ රැස් කළා වූ පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම මෙලොව සැනසීම පරලොව සුගතිය අමා මහ නිවන් සෝයේ පිණසම පවතිවා ධර්ම දේශනාවට සම්බන්ධ වූ සියලු දෙනාටත් ධර්ම දේශනාව සිදු කොට වදාරන දේශකයන් වහන්සේ ලෙසින් අපටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සත්පතන්නට සත්පුරුෂ යුතුයකමක් කොට සලකා මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. එහෙමනම් නම් සඳහන් කරන්නට යෙදුණු හැම කෙනෙකුටමත් ඔබේ පවුල් වලට සහ සම්බන්ධ සියලු දෙනාටමත් බෞද්ධ ආමාද්‍ය ජාලයේ ගරු සභාපති සම්බෝධි විහාරාධිපති අතිපූජනීය බුරලන්දේ වජ්‍රඥාන් නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මාධ්‍ය ජාලයේ සත්පුරුෂ කාර්ය මණ්ඩලයේ හැම කෙනෙකුටමත් කුරුණෑගල ශාඛාවේ සත්පුරුෂ සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා හැම කෙනෙකුටමත් මේ රැස් කළ මහ කුසල් බෙලෙන් මෙලව සැනසීම පිණිස කායික මානසික නිදුක් නිරෝගී සුව සම්පත්තිය වේවා ආයුෂයෙන් වැඩේවා වර්ණයෙන් වැඩේවා බලයෙන් වැඩේවා යසසින් වැඩේවා නුවණින් වැඩේවා ත්‍රි හේතුක වන්නේ නම් මේ ජීවිතය තුලදීම උත්තම ධර්ම අවබෝධයත් එසේ නොවන්නේ නම් හැකීක්මන් භවයකදී ගෝර කටුක සසරින් වහ වහ අත මිදීම පිණසත් මේ පින් ඒකාන්තයෙන් හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු රසකල පුණ්‍ය ධර්මයෝ සදේවක ලෝකයාද සතුටු සිතින් අනුමෝදන් වේවා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උත්තම නිවනටපත් වේවායි දෙවියන්ට පින් දෙමු ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.